සුබලුත් අවුරුද්දක් වේවා අපි මේ health tips YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම. ඉතින් ඔයාල නිරතුරුවම සමාජ මාධ්‍ය තුල එහෙමත් නැත්නම් අන්තර්ජාලය තුල සැරිසරන වුණා. ඔයාලට නිතරම අහන්න දකින්න ලැබෙන දෙයක් තමයි මේ කොරෝනා සහ අපේ දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව. ඉතින් මම අද කතා කරන්න හිතුවේ මිනිස්සු වශයෙන් අපි වර්ධවල තේරුම් ගනිපො මේ වගේ මිත්‍යා මතයන් කීපයක් පිළිබඳව. ඉතින් මේ දේවල් තේරුම් ගන්න මට ගොඩක් උපකාර වුණා වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා කරපු සාකච්ඡාවක්. ඉතින් මම ඒක තිබිච්ච දැනුම ටික ඔයාලත් එක්ක මේ විදියට බෙදා ගන්න හිතුවා. ඉතින් චීනයේ වුහාන් කියන ප්‍රදේශයෙන් ආරම්භ වුණු මේ කොරෝනා වසංගතය ලෝකේ පුරා ශීඝ්‍ර වශයෙන් පැතිර යමින් පවතිනවා. ඒ වගේම විශාල පිරිසක් මේ කතා කරන මොහොත වෙන විටත් ඒ රෝගයට ගොදුරු වෙමින් පවතිනවා. ඉතින් මේ රෝගකාරකය ඇති කරන්නේ වෛරස් කියන රෝගකාරකයක්. ඉතින් මේ සඳහා ඇන්ටිබයොටික් එහෙමත් නැත්නම් ප්‍රතිජීවක ඖෂධ භාවිතා කිරීම පළක් වන්නේ නැහැ. ඉතින් මේ රෝගකාරකය අපේ සිරුරට ඇතුල්වන්නේ ශ්වසන මාර්ගය තුලයි. එසේ ඇතුළු වී ඒ ශ්වසන පටලයේ තියෙන සෛල විනාශ කරමින් ප්‍රබල වශයෙන් ගුණනය වී රුධිර පදයකට එකතු වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ හේතුව නිසා අපේ ශ්වසන පටලයේ තියෙන ශ්ලේෂ්මල වගේ දේවල් විනාශ වෙනවා. මේ හේතුව නිසා තමයි නියුමෝනියා තත්ත්වයක් ඇතිවීම තුලින් ජීවිත අවදානමටවත් පත් වෙන්න පුළුවන් වෙනවා. ඉතින් ඇත්තෙන්ම අපි දන්නවා වෛරස් රෝග සඳහා නිශ්චිත ප්‍රතිකාරකමයක් නොවේදි බව. ඒක සුව වීම සිද්ධ වෙන්නේ ඉබේම අපේ ඇඟේ ඇතිවන මේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් කියලා. ඉතින් මේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගත්තම ඒක ප්‍රධාන ආකාර තුනකින් අපිට සරලව විග්‍රහ කරන්න පුළුවන්. ඉතින් මේ පළවෙනි එක තමයි ඉනේට් ඉමුනිටි. ඒ කියන්නේ සම නැත්තම් සිවුර අභ්‍යන්තරයේ තියෙන ශේෂ්ම පටල වගේ දේවල් ආරක්ෂක යන්ත්‍රණයක් ලෙස ක්‍රියාත්මක කරමින් මේ රෝගකාරක විෂ බීජ අපේ සිරුරට ඇතුළු වීම වළක්වනවා. ඉතින් දෙවෙනි එක තමයි සෙල් මීඩියේට ඉමුනිටි. ඒ කියන්නේ අපේ ශරීරයේ තියෙන සුදුරු දිරාණු මෙම රෝගකාරකයේ වටකර භක්ෂණය කිරීම. මේදී සුදුරු දිරාණු වල තියෙන මහා භක්ෂක සෛල ප්‍රධාන කෘත්‍යයක් ඉටු කරනවා. ඉතින් අපිට වැදගත් වන තුන්වෙනි ප්‍රතිශක්තිකරණ ක්‍රමය තමයි මේ ඇන්ටිබොඩි. ඒ කියන්නේ ප්‍රතිදේහ මගින් සිද්ධ වෙන මේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය. ඉතින් ප්‍රතිදේහන කියන ප්‍රෝටීන් වර්ගයේ නිපදවලා මෙම රෝගකාරකයේ විනාශ කිරීමේ ක්‍රියාවලිය අපේ ශරීරයේ සතුයි. ඉතින් අපි දන්නවා අපිට කුඩා කලින් ඉඳලා මේ එන්නත් කරනවා. ඉතින් මේ එන්නත් මගින් සිද්ධ කරන්නේ මේ අක්‍රිය කරපු වෛරස් ශරීරයට එකතු කිරීම. නැත්තම් වෛරස් ප්‍රෝටීන් ශරීරයට එකතු කිරීම මගින් කෘතිම මේ ප්‍රතිදේහ ශරීරය තුළ නිපදවීම. ඉතින් මේ ප්‍රතිදේහ අපේ ශරීරය තුළ දීර්ඝ කාලීනව වගේම කිසියම් වූ කාලයකට තියෙන්න පුළුවන්. ඒ සමහර වෙලාවට අපි මේ යාන්ත්‍රණයේ බූස්ටර් ඩෝස් මගින් අපේ ශරීරයේ පවතින කාලය වැඩි කරගන්න අපිට හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලා දැන් දන්නවා මේ කොත්තමල්ලි, වෙනිවැල් ගැට, පප්පාඩගම් කැඳ වර්ග සහ හෝ එවැනි කිසිදු කැඳ වර්ගයක් යොදාගෙන අපේ ශරීරයේ මේ ප්‍රතිදේහ නිර්මාණය කිරීම මගින් මේ ප්‍රතිශක්තිකරණයක් ඇති කළ නොහැකි බව. ඉතින් මේ දේවල් වලින් මට කලින් කතා කරපු සුදුරු දිරාණු ආශ්‍රිත ප්‍රතිශක්තිකරණ පද්ධතිය කිසියම් ආකාරයකට උත්තේජනය කිරීමේ සම්භාවිතාවක් නම් තියෙන්න පුළුවන්. ඒත් මේ ක්‍රියාවලිය මගින් වෛරසයේ බීජ උෂණ කාලය තවත් දීර්ඝ වීම, ඒ දින 14කටත් වඩා වැඩි කාලයක් ගත වීම මගින් අපේ ඇඟේ තියෙන රෝග ලක්ෂණ මතුවීමද ගතවන කාලය වැඩි වීම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ தත්ත්වය තවදුරටත් මේ රෝගය පැතිරීමට රුකුලක් වේ. ලුණු වතුරෙන් උග්‍ර සේදීම මගින් වෛරසයට තවත් වාසි. මොකද ඒකෙන් ශ්ලේෂ්මල පටක හානි වීම නිසා තවදුරටත් ශරීරයට පහසුවෙන් මේ වෛරසයට ඇතුළු වීමට ඒ උපකාරයක් වෙනවා. ඒ වගේම උණු වතුර හෝ වෙනත් උණුසුම් පානයක් මගින් මේ වෛරසය විනාශ වන බවක් නම් තවමත් තහවුරු වෙලා නැහැ. හුමාලය ඇල්ලීම මගින් වෛරසය විනාශ වීමක් නම් සිදු වෙන්නේ නැහැ. මොකද සිම් ප්‍රතිශාඩ හුමාලය ඇල්ලීම මගින් සිද්ධ කරන්නේ මේ ශ්වසන පටක ප්‍රදාහය අඩු කර ගැනීම. ඒ කියන්නේ සමතුලිත ජල බිලිති ඇතුළු කර ඒවා තුනී කර දියර බවට හරවා සිරුරේ ඉවත් කිරීම තමයි මේ දේෙන් සිද්ධ වෙන්නේ. ඉතින් මේ මගින් වෛරසය විනාශ වන බවට කිසිදු පරීක්ෂණයකින් සනාථ වෙලා නැහැ. ඉතින් තවත් මේ වගේ දේවල් දැනගන්න අපි මේ Health Tips YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා අපි ආරාධනා කරනවා.